ජේ බ්‍රිජෙට් ලැමිසියයා ප්‍රනාාන්දු මෑනණියන්ට පු්ඩා අනුමෝදනා පිණිස ඒමෑන්ියන්ගේ දූතරු පිරිස විසින්. නම බුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි ස්්‍රද්ධහාවන්ත වාසනාවන්ත පින්වත්න්නේ අපි කවුරුත් දන්නවා මෙලෝකට කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සනාවක් පහළ වෙන්නේ. ඉතින් කලාතුරකින් මෙලෝකට පහලවෙන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරෝපදේශ රහිතව උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ලෝක සත්වයාටේ උතුම් ධර්මය මහා කරුණාවෙන් කියල දෙනකොට නුවන තියෙන දෙවයන් මිනිසුන් ඒ ධර්මය පුරුදු කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ නිතර වර්ණා කළා පින කියන දේ පින් කිරීම බුදුරජාණන් වහන්සේ නිතරවරණා කලා බුදුජාන් වහන්සේ දේශනා කළේ සුකස්සේ තම් බිහික්කවේ අදිවචනං යදිදම්පු්ඥ පින්වත් මහනින මේ පින කියල කියන්නේ සැපට කියන තවත් නමක් කියලා. එතකට පින්වත්න සැප කැමති කෙන අප්‍රමාද වෙලා ප්‍රමාදවෙන්නඇතුව තමග ජීවිතයට පින් රැස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පි හරියට අපිට විපාක දෙන්නේ ඉතාම සුන්දර විදිහට එක පිනගැන කියනකොට හරි ලස්ස අවස්ථාවක් තියෙනවා. අපි ආලතියෙනවා නන්දිය කෙළ උපාසකේකන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා හොඳට දන්දීම පුරුදු කලා සිල්වත් වනාා ඒ වගේම තමගේ ජීවිතයට උදට පුණි ධර්මයෙන් රැස් කළ ධර්මය හැසිරුුණා. ඉතින් මේ නන්දි උපාසකය උපාසකතුමා දවසක් බුදුරජාණන් වහන්සේ ආරාම පූජාකිරීමේ විපාක දේශනා කර නොහලා මෙයාට හිතක් පහළ වනා මමත් ආරාමයක් කරල පූජය කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා ඉතාම ස්්‍රද්ධාවන් භික්ස් බුදුරජාණන් වහන්සේ උදෙසා ශ්‍රාවක සංගරත්ය උදෙසා ආරාමයක් සකස් කළ ඉතින්ම ආරාමය සකස් කරලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කරලා අත පෙන්වක්කරලා මේ ආරාමය පූජා කරන මුහොතු දවන. ඉතාහාම ශ්‍රද්ධාවෙන් මේනන්දි උපාසකතුමා බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජ කරලා එ අනතුරුව මේ ආරාමය ඉතාම ශ්‍රද්ධාවෙන් අත පැන්වක් පූජා කලා මේ පෝජා කරන මහොතේ රි ඇසිරිමත් සිද්ධියක් වුණා පිවත් නිමුකක්දේ. තෝතිසා දෙවුලව මේ නන්දි උපාසකයා වෙනුවෙන් දිවවිය මාලිගාවක් ඉතාම සුන්දර විමානයක් පහළ වනාා. බොහෝ සැපසම්පත්වලින් ආඩඩියෝ ඉතාමත් ලස්සන මාලිගයක් මන්දිරයක් පහළ වනා. ඒ මාලිගාව ඒ දිවිවිමාණය. දෙවියංගනාව පිරිවරාගත් පැන්පොකුණු සහිත දිවවිමානයක්. ඉතින් දවසක් මුගලන් මහරහත්තන් වහන්සේ වඩිනවා තවතිසා දෙවලොව චාරිකාවී. වඩිනුකට මුගලන් මහරහතන් වවන්සථා කිනවා කවදාවත් මේ වනිකන් දැකල නැති අලුත් විමානයක් තවතිසාවේ පහළ වෙලා ඉති මුගලන් මහරහත්තන් වහන්ේ පුදුමයට පත් වෙලා මේ විමානය ලඟට යන්නවා ගිහිල්ලා බලනෝ හරීම ලස්සනයි. ඉතින් මේ විමානේදලා දෙවියංගනාව පිරිසක් කතා කරලා කියනවා ස්වාමීනී අපි මේ මාලිගාවේ පහළෙවෙලා ඉන්නේ මේ මාලිගාව මේ තවතිසා දිවිලෝ පහලෝනේ. නන්දිය කියෙන උපාසක තුමා වෙනවේ. සැවැත් නුවර බොහෝ පින්කරන දන් දෙෙන සිල්රකින. ඒ ්‍රදධාවන්තු උපාසකයා වෙනුවෙන් තමයි මාලිගව පහළ වෙලා තියෙන්. ඉතින් අපිත්ම ඉන්නේ ඒ නන්දි උපාසකතුමා විමානයට එනකං ඒ උපාසකතුමාගේ නන්දි උපාසකගේ අපසරවන් බවට පත්වෙන්න. ඉතින් කියනවා මේ මනුස්ස ලෝක ඉතින හීන සැපසම්පත් අතහැරලා ඉක්මනට මේ දෙව්ලොවට එන්න කියන්න කියලා මුගලන් මහරහතන් වහසට කියනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ හරි ඇසිරිමස් සිද්ධියක්. මනුවිසලෝක ඉන්න කියෙනට මනුස්සුලෝක ඉද්දම දෙව්ලවදිව විමාන පහළ වෙන්න පුළුවන්ද. මේක නම් බුදුරජණන් වහන්සේ මුණගැහෙන්න්න හොද කාරණාවක් කියලා හිතාගෙන මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා බුදුරජාන් වහන්ස ඉන්න තැනට. වැඩලා බුදුරජන් වහන්සට වන්දනා කරලා පැත්තකින් ඉඳගැෙන අහන් ස්වාමීනී භාගතන් වහන්ස මනුස්සලෝක ඉද්දිම මේ දෙවලොව විමාන පහළවෙන්න පුළුවන්ද පින් කරණය වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා පින්වත් ම ගල්ලාන ඔබ ඔබගේ ඇස්දිකටම දැක්හනේ නන්දය වෙනුවෙන් තෞතිසාවේ ඉතා සුන්දර විමානයක් පහළ වෙලා තියෙනවා ඉතින් ඒක මගින් අහන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරතාන් වහන්සේයට. දේශනා කරලා හරි ලස්සන ගාතාරත්නයක් දේශනා කරනවා මේ පින විපාක දෙන විදිහ ගැන. බුදුරජන් වහසි දේශනා කරනවා. චිරප්ප වාසිං පරිසං, දූරතෝ සොත්ති මාගතං. හරියට දුර ඇත රටකට ගිහිල ඉන්න කෙනෙක්ව ආපහු තමන්ගේ රටට එනකොට. ඥාතිමිත්තා සුහජ්්‍යාච්ච අභිනන්දන් තියාගතං. එයාගේ ඥාති හිත මිතුරු කැල. ඉතාම සතුටිින්ගේයව පිළිගන්න බලාගෙන ඉන්නවා කියනවා අ ඒ වගේ කියනවා. සතේව කතපු්ඥම්පී අස්මාලෝකා පරංගතා. මෙලෝව හොඳට පින්කරගත්ත කියෙනා පරලොව යනකොට එයාට පින විපාක දෙන්න බලාගන ඉන්නවා හරියට දුරේ ඈත රටක ඉඳල එන ඥාතියාව පිළිගන්න බලාගනිඉන්න තමන්ගේ හිතමි තුරන් තමගේ ඥාතිීන් වගේ. එකොට බලන්න පෙන්වත්නේ අපි යම් පිනක් ්‍රැස් කරනවද ඒ පින අපට යම් මොහොතක සැපවිපාක ලබල දෙන්න හරියට ඥාතියෙක් දුරේඉඳල බලාගනින්නවා වගේ ඥාතියෙක් දුරේඉදඳලා එනකොටට තමඟ ඥාති පිරිස බලාගනින්නවා වගේ ඒ පින බලාගෙනනිඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලේ පිනට ගරහන්න එනැතුව පින චෝටි දෙයක්ම ඒ පින ජූටි දෙයක් ඒ පින මට විපාක නොදී තියෙ කියලා පිනා තහරිින් නිපාකිෝවා. හරියට බුදුරජන් වහන් සිදේශනා කරනවා වහින වෙලාවට උඩට හරවල තියෙන භාජනයකට ජලය බිින්දෝ බිඳූ හෝ වැටිලා ඒ භාජනය ඒ ජලයෙන් පිරි උතුරල යන හොතක්වෙන ඒ ගේ තමයි ප්‍ර්ඥාව තියන කෙනා තමාගේ ජීවිතයට ද නැතුව පින කරගෙන යාගේ ජීවිතයා පිින් පුරුවගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තින් ඒනිසා පින්වත් බදුරජාණන් වහන්සැප්‍රදේශනා කළලා. තේනිමාන බෙක්කවේපු්චි කිරියවත් ඕනි. පින්වත් මහනින පින් කරන්න ක්‍රම තුනක් තියෙනවා. මොනවදේ දානමයා. දන්දීම වසයෙන් අපට පින් කරන්න පුළුවන්. සීලමයා සිිල්රැකල අපේ ජීවිතයට පින් කරගන්න පුළුවන්. භවනාමයා. භවනා කර අපේ ජීවිතයට. කරගන්න පුළුවන් ඉතින් බුදුරජාන් වහන්සේ වදාළේ දන්දිනුවට දන්දීමෙන් රැස්සන පිනට වඩා ග්‍රයි සීලෙන් රැස්සන පින ඉට වඩා ග්‍රයි භාවනාවෙන් රැස්වෙන පින ඉතින් යම් කෙනෙකුටට මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ජලයා උදෙසා ඒ කවද අප ි කවුරුත් ආදරෙන් සරණ ගිය තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණ වහන්සේෝ දෙෙසා ධනයක් පූජක කරගන්න පුළුවන් නොත්යා ජීවිතයට රැස් වෙනවා. පුද්ජලයෙකුට දන්දීලා රැස්කරගන්න පුළුවන් අගෘතම පිණ. පිරිසක් වශයෙන් බුදුරජාන් වහන්ස වදාළේ ශ්‍රේෂ්ටයි කියලා සුපිටිපන් ව ජපටිපන් වූ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය. එතකට පිරිසක් වු දෙසා දන්දීලා අගෘතම පින රැස්කරගන්න පුළුවන්. ්‍රරාවකයන් වහන්සේලා උදෙසා යම්කිෙනෙක් දන් න්න පින්වත්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්්‍රාවක සංගරත්නය විදෙ සා හිත පහදවකන යම් කෙනෙක් දන් දෙනවද ඒකෙනගේ ජීවිතය රැස්සන පින හරියට මහා සාගරයේ ජලය කුඩා භාජනයකින් මැනලවර කරන්න බෑ වගේ ස්්‍රාවක සගරත්නී උදෙසා කල යම් කෙනෙක් දන්දුන්නොත් එයාගේ ජීවිතය රැසන පින මෙපමණ ඒ කියලා මැනලිවර කරන්න බෑ ඒ නිසා ශ්‍රාව සංගරත්නයදෙසා දන්දෙනකුට එවැනි පිනක් රැස්සෙනවනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවාට මඩ අග්‍රයි සලින් රැස්සන පින බලන්න බුදුරජන් වහන්සේ දේශනා කරනවා එ මේක සිල්පාදයක් යම් කෙනෙ කරකිනවනං ඒ කෙනගේ ජීවිතයට රැස් වෙනවා අග්‍ර පිනක් ඒ පින හරියට කොහොමද පුනි ගංගාවක් යගේ ජීවිතයටකුත් වෙනවා කිව්වා ගංගාව කියන එක රෑ දවල් නැතුව ගලාගෙන බහිනවා එහෙනම් යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැලකිලා රාත්‍රයේද දහවලේද තමාගේ ජීවිතය ගත කරනවනම් යාගේ ජීවිතයට රැස්සෙනවා පුුණ නිගංගාවක් සිල් පද පහරකිනවනනා යම් කෙනෙක් ගිහි ජීවිතය තුළ යාග ජීවිතයට පුුණ නිගංගාවල් පහක් එකුතු වෙනවා කෙල් බුදුරජාන් වහන්සේ වදාලේ. ඒ නිසා පින්වත්න බුදුරජාන් වහන්ස වදාලා ඊට වඩා අග්‍රයි භහාවනාවෙන් රැස්සන පන්න. න්නේ අපිටත් පුළුවන්ග වනොත් ප්‍රමාද වෙන්නේ නැතුව අපගේ ජීවිතයට ධානී සේලන් භහාවනාවෙන් ප්‍රමාධී ඔපින් කරගන්න ඒ රැස්වන පින අපට සැපවිපාක හදළ දෙන්නේ. හරියට බුදුරජාණන්ස කොහොමද වදාලේ හරියට එක දුර ඇත රටක ඉඳල එන්න ඥාතියෙක්ව පිළිගන්න බලාගෙනඉන්න තමඟ ඥාතින් වගේ රැස් කරන පින පිළි ගන්න බලාගෙන ඉන්නවා කියලා බුදුරජන් වහන්සේව දාලා එනිසා පින්නවත්නේ අපි හැම දෙනාටමත් දානසීල් භාවනාවසයෙන් පින් දහම් රැස් කරගෙන මේ එප දෙෙන මැරණ ගොහොර සසරෙන් නිදහස් වෙන්න වාසනාව සැලසේවාසාදු සාදුසාදු අද මේ උතුම් ධහමචින්තා ධර්මදානය පිණිස දායකත්වය දරලා තියෙන්නේ මාලබේ පදිංචි දූදරු පිරිසක් විසින් මීට වසර පහකට පෙර මිය පරලවයන්ටය දුන ජේ බ්‍රිජෙට් ලැමිසියා ප්‍රනාාන්දු මෑණියන්ට පුුණා මොදනා කරන්නට. ඉතින් මේ උත්තුම් ධර්මදාහනයෙන් රැස්සෝ සේවල් පුුණ්‍ය ධර්මයන් ඒ මෑණියන්ට අන මෝදංවෙත්වා ඒ මෑණියන්ගේ පරලු ජීවිතය සැපවත් වෙත්වා සූපත්වෙත්වා වවාහා සසරදුකි නිදහසනය පින් උපකාර වෙ. ඒවගේ මේ උතුම් ධර්මදානයෝදෙසා දායකත්වෙ දැරු ඒ පවුලේ සිරු දෙනාට මේ පින් අනු මෝදං වෙත්වා. ඒවගේ මේ ධර්මය ශ්‍රවය කළ සි දෙනාටත් මේ පිනන මෝදං වෙත්වා ඒ වගේම සිරු දෙවියන්ටත් මේ පින මෝදං වෙත්වා පින්වත් ලොකු සාමින්න් වහන්සේ ඇතුළු සියලු සාමින්න් වහන්සේලටත් මේ පිනු මෝදං වෙත්වා හැම දෙෙනනාටම චතරාර සත්‍යය ධර්මයාවවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු. සාධසාධ හැම දෙනාටම තෙරුවන් සරණයි නමව බුද්ධහය. අතතින ධම්මචින්තා සදහම් සිතුවිල සඳහා දායකත්වය දරනු ලැබුවේ පරලො සැපත් ජේ බ්‍රරිජට් ලැමීසියා ප්‍රනාාන්දු මෑණියන්ට පුුණ්‍ය අනමෝතනා පිණිස ඒමෑනියන්ගේ දූතරු පිරිස විසිල්.